සුකුමාල ඔබ අපේ ගෙදරයි නෑන ඊ රැයිදන්න ලැස්තුන් හරි අරිබ වැඩේට අවධාන දිල වැඩේ කරහන්ක මම බලන්න එක මොකක්ද මේ කිය සුකුමාල මට දනුෂ්කගේ බෙහෙත් ටික දෙන්න මම වෙලාවට බලලා ඒ වැඩේ කරන්න අම්මෝ ලොකු දෙයක් නැත්තම් ඉතින් උදේ දෙන බෙහෙත් මට මතක් වෙන්නේ දවල් වෙලා ඍෂි දැන් වා ඔය කිස් කරන සීන් එක හරිම නැචරල් විදිහට කරන්න ඕනේ. එතකොට තමයි මේක බලන මිනිස්සයාගේ මයිල් කෙලින් වෙන්නේ. හරි හරි පොඩ්ඩක් ඉන්නකෝ. මෙයාට මේ සීන් එකේදී කිස් කරන්න බෑ කියලා කියනවානේ. ඔයාලා කලින් කිව්වේ නැද්ද කියන්නකෝ මගුල. එහෙම කියන්නේ කොහොමද? අනේ ඍෂි මේ මං ඔයාට මාසෙකට කලින් තමයි ස්ක්‍රිප්ට් එක දුන්නේ. අපි ස්ක්‍රිප්ට් රීඩින් එහෙකුත් ගියා. ඒ විතරක් නෙමෙයි ඔක්කොම මෙතනට එන්න කලින් අපි ෆයිනලයිස් කරගත්තනේ. මේ දනුෂ්ක මල්ලියා විතරයි අලුතින් ඇඩ් උනේ. දැන් නම් ඉතින් ඔයාට එක් කරන්න බෑ කියන්න බෑ හරිද? මම සෝරි අය මම කල් කුමාර් දිස්ත්‍රිර සුරයක් දාලා තියන්නේ. මාස 3ක් යනකම් පිරිමේක කිස් කරන්න බෑ. ඒකේ බල බින්දෙනවා. හරි 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 මේ ඔයා ඔය පටලවගෙන ඉන්නේ කිසි. ඔය සුරේ දාලා තියන්නේ ක්‍රිස්ටීන්ටනේ. මේ කිස් කරන්නේ චතුරි උදේශිකා. ඒ කියන්නේ කැරක්ටර් එක තමයි මේ කිස් කරන එක කරන්නේ. ඉතින් ඔයා චතුරි උදේශිකා කියලා හිතාගෙන ක්‍රිස් කරාම ඔය ක්‍රිස්ටීන්ට දාලා තියෙන සුරේ බලේ බින්දෙන්නේ නැහැ. ඔයා ඔක පර්සනල් ගන්න එපා. හරි? කිස් කරන්න බැහැ කියලා කියන්නේ. සුරියක් දාන ඉතින් සුකුමාලේ පුළුවන්. සුකුමාලේ අරුඹේ ක්‍රිස්ටින් ඉන්නේ අඩි දෙක තුනක් විතර උඩින් එන පොස්ට් ලෙවල් අන්න කළු කුමාරයට සූර්යයක් දාලලු කිස් කරන්න බැහැලු උඹලා නංගිටයි අර නදි තරංගටයි උදාරෙම කියපන් ගත්ත සෙල්ෆි ඩිලීට් කරන්න කියලා මෝඩයක් උ මේ වගේ නිලියෝ චීන ජනගහනට සමාන ගාණක් ලංකාවෙන් තෝයා ගන්න පුළුවන් ඇත්ත 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 අතරි දෙනාන්තා මේ චරවුලක් නේ රඟපාන එකත් ලේසි නෑනේ ඒකනම් ලේසි නෑ තමයි මට බය ඩයලොග් කිය ගිනකොට මැද්දෙන් උදාරයි කියලා කියෙන්න වගේ එනවා පවීමෙන් ඉදිරියට යන සැබෑසූරයින්ට මයිලෝ දැන් රුපියල් 130යි. බිල් ගෙවන්න බීලෝඩ් කරන්න සල්ලියලන් ඕන දෙයකට ජස්පේ තියෙන ඇප් එකක් එක්ක ලයිෆ් එක ඊසි කරගන්න. හුස්ප ගැනීම අපහසුතාවයත් එක්ක කොන්ති ගැක්කුම කොච්චර කාලයක් තිස්සේ තියෙනවද? මට එහෙම කියන්න නම් මතකයක් නෑ ඩොක්ටර්. හැබැයි මාසයක් විතර තිස්සේ ඉඳන් නම් කොහොමත් තියෙනවා. මම ගෙදර ආයට කිව්වෙත් නැහැ මං ඇත්තටම හිතුවේ අර සාමාන්‍ය අර මොනවා හරි බරදයක් ඉස්සුවාම කොන්ද ඇදිලා එන කැක්කුම වගේ එකක් කියලා මම ඒ වෙලාවට ආච්චිට කියලා මොනවා හරි තෙල් ටිකක් ගාගත්තා එහෙම කොන්දේ අමාරුවත් එක්ක උස්ම ගැනීමේ අපහසුතාවය ආවම කොච්චර වෙලාවක් තියෙනවද විනාඩි 15ක් 20ක් නම් අනිවාර්යයෙන්ම තේනවා ඩොක්ටර් මට හරියට මෙහෙම කියන්න මතක නැහැ. දරු විනාඩි 20ක් විතර කාල සීමාවක් මේ වේදනාව තියෙනව නම් ඇයි මාසයක් විතර බලාගෙන හිටියේ? ඒ කියන්නේ මට මොකක් හරි ලෙඩක්ද ඩොක්ටර්? අපිට ඒක හරියටම කියන්න බෑ. හෙට උදේට රිපෝට්ස් එක එනවා. ඒක බලලා අපි තීරණය කරමු. ඩොක්ටර් අපි මොනව හරි බෙහෙත් ගන්න තියනවද? නෑ අවශ්‍ය නෑ. මොකද අපි රිපෝර්ට්ස් ටික චෙක් කරලා තමයි අවශ්‍ය බෙහෙත්. Thank you ඩොක්ටර්.
ඇයි ඩොක්ටර්? අර දරුවගේ තාත්තට විතරක් එන්න කියන්නේ. හරි ඩොක්ටර් මම කියන්නම්. තාත්තකෝ? අනේ යාළුවෙක් ඉන්නවා කියලා හම්බ වෙන්න ගියා මිස. හරි මම බලන්න. මේ මං එන්න කලින් තාත්තාවත් තාත්තට කියන්න පොඩ්ඩක් ඩොක්ටර්ව හම්බෙන්න කියලා. මිස් මොකක් හරි ප්‍රශ්නයක්ද? එහෙම මොකුත් නැහැ මේ ඩොක්ටර්ව පොඩ්ඩක් හම්බෙන්න කියන්නේ කියලා ඒක. මම බලන්න. ඔය ළමයට මං කට කැරිනකල් කියලා දිනවා අපේ දරුවගේ පස්සෙන් එන්න එපා කියලා. මොන කරදරයක්ද මේ? අපිටත් කියලා නිදහසක් තියෙන්න ඕන. මම ওই දරුවට මීට කලිනුත් කියලා තියෙනවා අපේ දරුවගේ පස්සෙන් ඇවිල්ලා කාලේ නාස්ති කරගන්න එපා මේක සිද්ධ වෙන්නේ නැහැ කියලා. අංකල් මං තනුෂ්කාට ආදරේ. මට තනුෂ්කාව බඳින්න ඕන. අංකල් මං බොරු කරනවා නම් මේ මංගලට ෆේස් ටු ෆේස් කතා කරන්නේ නැහෙනි. මං ඉක්මනටම රස්සාව හොයා ගන්න. තනුෂ්කාට ආදරේ මං සලකන්න. අංකල් මොනවද බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ දුවට හම්බ වෙන ස්වාමි පුරුෂයාට? මං ඒ ඕන දෙයක් කරන්නම් අංකල්. තනුෂ්කාව මගෙන් ඈත් කරන්න එපා. ඔය වයසට ඔහොම දේවල් හිතෙනවා. මමත් ඔය වයසේ පහු කරානේ. පුතේ මේ කසාදි කියලා කියන්නේ පොතක අස්සම් කරන කෙනෙක් විතරක් නෙමෙයි. ජීවිතේ දිගයි. ජීවිතේ බරයි. අපිට ඒක දරා ගන්න දේවල් ගොඩක් තියෙනවා. අනිත් එක ඔය ළමයාගේ අම්මයි තාත්තයි මේකට කැමති වෙන්නේ නැහැ. ඒක මං දන්නවා. අංකල් මාගේ ඩඩගේ කැමැත්ත ගැන මම බලා ගන්නවා. අංකල් කැමතිද කියන්නේ? මගුල් කතා කරන්න හදන මේ ඉස්පිරිතාලේද? දරුවට විකාරේද? හරි. අංකල් මට දවසක් වෙලාවක් කියන්න මං ගෙදර ඉන්න. මටත් ඔය වයසේ දරුවෙක් ඉන්න හින්දා මම බොහොම සංයමයෙන් ඉවසනවා. මගේ ඉවසීම පරීක්ෂා කරන්න හදන්න එපා. කරුණාකරලා යන්න. අංකල්. දුක්ත මොකද්ද කිව්වේ? තනුෂ්කර මොකද අසනීපයක්ද? නෑ තනුෂ්කර මොකද අසනීපයක් නෑ. අසනීප දෙන්න තමුන්ට. කරුණාකරලා යන ගමන් බෙහෙත් එකකුත් අරගෙන යන්න. එක්ස්කියුස් මී. ඔව් මිස්. ඩොක්ටර් ටිකක් තනියම කතා කරන්න ඕනේ කියලා එන්නේ කිව්වා. හරි මිස් මං එන්න. ඩොක්ටර් තනියම කතා කරන්න ඕනේ කිව්වේ මොකරි ප්‍රශ්නයක්ද? දැන් ඇහුන්නේ නැද්ද කිව්වද? ඩොක්ටර් තනියම කතා කරන්න ඕන කිව්වේ මාත් එක්කයි. නැතුව මේ ජෙමිනි එක නෙමෙයි. කරුණාකරලා දැන් යන්න. නැවුම් බව කීල්ස් ජීවිතය ගැන ගන්න ඕන හොඳම තීරණය. ස්විස් ටෙක් ස්කින් කෝට් ෆිනිෂ් එකට හොඳම කෙනා. ව්‍යාපාරයක නියලි කාන්තා ඔබ වෙනුවෙන් එල්බී වනිතා රන් සවිය කියන්න ශාන්. මේ කලබල වෙන්න එපා. වාගේ විලායකට හොරු බැලලා මේ පුංචිම තමයි දැන් මට කතා කරලා කිව්වේ. දැන් තම්මගේ ගෙදරට හොරු පැන්නාම කලබල නොවී ඉන්නේ කොහොමද ශාන්? පොඩකින් මම පුංචිවට කෝල් එක දීලා වර ගන්න. ඔව් මනෝ කියන්න. හෙලෝ පුංචි ඕකේ වීඩියෝ ඔන් කරන්න. බෑක් කැම් එක දාලා හොම්ම මේ කාමරය ඇතුළට යන්නකෝ. හා මනෝ පොලිසියට කතා කරාද? මම අශාන් මහත්තයා කිව්වා පොලිසියට කෝල් කරන්න එපා කියලා. පොලිසියට කෝල් කරන්න නැතුව කාට කියලාද පුංචි හේව මේ හොරු අල්ලන්න යන්නේ? මට පොඩ්ඩක් බලන්න කිව්වා මැඩම්. සිකියුරිටි දාලා තියෙදිත් ගෙදරට හොරු පැන්නා නම් ඔය පැනපු හොරු අල්ල ගන්න පුංචි හේවට පුළුවන්ද? අනේ මැඩම් අශාන් මහත්තයාට පොඩ්ඩක් කතා කරනවද? හරි දැන් ඔහොම මම ඇතුළට යන්නකෝ. වා බඩු ටික ඔක්කොම ඇදලා දාලා. සෝෆා එක ඇදලා දාලා තියෙන්නේ. මැඩම් මං හිතන්නේ මේක මේ හොරගම් කරන්න ආපු එකෙක් නෙමෙයි නිකන් මාව බය කරන්නත් කොයි දාපු එකේ. හරි. ඔයා හොම්ම ඉන්නකෝ මම දැන් එන්න. හරි.
කොහේද මිනිස්සු ඉන්නේ? GPS එකක් අතයි කරගන්න ඊට පස්සේ. හෙව්වම. අර යාද තිටි වල ඇතුළේ නේද? මොකරි ප්‍රශ්නද? අනේ මන්ද. ඒ වුණාට මට හරි අමුත්තක් දැනෙනවා. මොකත් හරියට කියන්නෙත් නෑ, රිපෝට්ස් කරන්නෙත් හැටලු. තාත්තා තුරට කියන්නේ? තාත්තා මාව දැකලා ඇමතුවා. ආ? තාත්තා කිව්වේ යාළුවෙක් හම්බෙන්න යනවා කියලානේ. මට මෙතන වාඩි වෙලා ඉන්න කියලා කිව්වේ. සමහරට තාත්තගේ යාළුව මං වෙන්නේ නැති. ඔයා නිකන් මං හින්දා බැනුම් අහනවා ජෙම්. ඇත්තටම අතහැරලා දාප මාව ආපහු ලං කරගන්න හිතුවේ. අතහැරලා දැම්මනේ. මගේ ඇරුණා. ටික දවසක් යනකොට තේරුණා ඔයා නැතුව ජීවත් වෙන්න බෑ කියලා. ඉඳයි හොයාගෙන ආවා. ඔය වචන මාට්ටු කරලා කතා කරනවට මං අහුවෙන්නේ නැහැ හරියට. මං දන්නවා මාළු අල්ලගන්නකම් විතරයි කියලා හැමදාන්නේ. අල්ලගත්ත මාළුන්ට හැමදාන්නේ නැහැ නේ. මොකද කිව්වේ? කොල්ලන්ගේ චාටු කතා ඔක්කොම තියෙන්නේ යාළු වෙලා ඉන්න කාලේ විතරයි. බැන්දට පස්සේ නැහනේ. එතකොට ඒ ළමයින්ගේ අම්මේ ඔහේ ඒවා ඊට කලින් තමයි බොබෝ මෙන්ක පැටිය ස්වීට් හොට්. අනේ අම්මේ ඔහොම කියද්දී කොහොමද තමුසේ අමතක කරන්නේ? රෝගකාරකණුව නම් ඒක එහෙම තමයි. හෙට රිපෝට්ස් එනවනේ. අපි බලමු මොකක්ද කරන්න තියෙන්නේ. ඒ ડોක්ටර් මගේ පුතා. මගේ පුතා ડોක්ටර්. වැඩිම රෙදිසේදුමකට අඩුම වියදම ග්‍රෑම් 50 රුපියල් 20යි. නියම රසයයි, නියම ප්‍රෝටීන් ගුණයයි, නව පෙනුමයි, ඔරිජිනල් නම් ඩෙල්මේඩ් සෝයා තමයි. ඔබේ සමේ ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සවන් කැටය. නවලක්ස්. අපේ ඩේ පේමන්ට් වැඩි හින්දා මට හිතෙන්නේ මේ සීන් ටික දවස් 3කින් ගන්න හදන්නේ. මාත් මේ දාබරයයට කියන්න හැදුවා විතරයි. මොකද කියන්නේ? අපි වැඩි ටිකක් අදිමුද? එතකොට අපිට පුළුවන් සීන් දෙක තුනකින් බැලන්ස් කරගන්න. ආ. එයා ඉන්නේ එහෙමද? හා. අපි මෙහෙම කරමු. කොහෙද මේ පගරන් නැට්ට ලොකු වෙලානේ යාට. සි රාදී. හලෝ. හලෝ. ආච්චි ගෙදර කවුරුත් තාම ආවෙ නැත්තේ? පුතේ මේ අර අක්කට කොයි වෙලෙත් හැදෙන කොන්ද කැක්කුමක් තියෙන්නේ. ආන් ඒක ડોක්ටර්ට පෙන්නන්න කියලා තාත්තා අක්කත් එක්ක හොස්පිටල් එකට ගියා. ඉතින් ඒ දෙන්න ආපුවම අපි ඔක්කොමලා එනවා පුතේ උතනට. පුතා හිටකනම් ඔය ටික හොඳට කරගෙන යන්න. හොඳයි. ඉක්මනට එන්නානේ මේ සින්දුකු සූට් කරන්න යන්නේ. ආ ඇත්තද? අනේ පුතේ අපි ඉක්මනට එන්නම්කෝ. අපි ඉක්මනටම එනවා පුතා නටනවා බලන්න. හරි හරි. හරි අච්චම්. එන ඉක්මනට එන්න. මන් තිනෝ. ආ දෙන්නම ආපුවම අපි ඔක්කොමලා එන්න. හරි පුතේ. පරිස්සමෙන් බුදු සරණයි, දෙවි පිහිටයි. අනේ වගේ රත්තරන් කොල්ලා. අනේ. මිලා, ඔයා කොයිද ඉන්නේ? අනුෂ්ක මම මිලා එක්ක පොඩ්ඩක් යන ගමන් ඉක්මනටම එනවා. ඔහොන්තර වැටි කරගෙන
යන්නකෝ. ඇයි මොකක් හරි කරදරයක්ද? නෑ 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 එහෙම කරදරයක් නෙවෙයි. මට මේල් වගේක් යවන්න තියෙනවා. ලැබ් එක ගේන්න අමතකුණානේ. මං ඉක්මනට එන්නම්. ඉක්මනට නෙමෙයි පරිස්සමට. ස්ටෝනින් ඉදිරියට යන සවැසුරේට මයිලෝ දැන් රුපියල් 130යි. ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තහවුරු කළ ටයර්ස් බේබි. ෆ්‍රයිඩ් රයිස් වලට නෝ සොලූෂන්. අලුත් නෝ රෙසිපි දැනගන්න WhatsApp කරන්න. රාම අපිස්සු හොරෙක් නේ. මොනව තරන් ගිහිල්ලා නැහැ වගේ. මඩම් මං ඉක්මනටම ආවනේ මට. එතකොට හොරා පැනගන්නේ නැති. දැන් ඇයි යෂ් කිව්වේ මේක පොලිසියට කියන්න එපා කියලා? මඩම් එතකොට වත්ත හැමතැනම දැනගනි ඒක හොඳ නැහැ කියලා කිව්වා. මට කෝල් එක ගන්න. හෙලෝ ආෂ්. පොලිසියෙන් ඇවිල්ලා හොරු අල්ලන්නේ නැතුව ඔයයි පුංචි හේවයි කොහමද හොරු අල්ලන්නේ? මිලා මේක අහන්නකෝ. කලබල කරගන්න එපා. හොරු ඇවිල්ලා එහෙම වටින කියන මුකුත් අරන් ගිහිල්ලා නැහැ නේද? මං දන්නේ නැහැ. මං තාම හරියට බැලුවේවත් නැහැ. පුංචි හේව නම් කියව මුකුත් අරන් ගිහිල්ලා නැහැ කියලා. පුංචි හේව කොහොමද දන්නේ මෙහි තියෙන්නේ මොනවද නැත්තේ මොනවද කියලා? මඩම් මේ රාජ්‍යය එමු නම් අරලා දුන්නේ මට. ඔබ කිනුද? මගේ ජුවලරිස් ටික අරන් ගිහලා. තාමත්වා කියනද මේක පොලිස්ට කියන්න එපා කියලා? ඉන්නකම තාත්තට කෝල් එකක් ගන්න එහෙනම්. ආ මිල මේ තාත්තා කිව්වා ඔයාට ආපහු උතනින් අයින් වෙලා බංගලෝරේට ඇවිල්ලා නතර වෙන්න කියලා. ආෂ් දැන් මේකට උත්තරේ එක නෙමෙයිනේ. පොඩ්ඩකින් මම කෝල් එකක් ගන්නම් ඔයාලට. ෆැෂන් රැල්ලක් ඔලිව් සාමී පරිසරය සහිත නව ලයිෆ් බොයි සමේ ආසාදන ඇති කරන විෂ බීච් එක සටන් කර සම නිරෝගීව තමයි. තනු අම්මලාට කතා කරලා කිව්වොත් හොඳයි නේද? එහෙල බලාගෙන නැත්තේ. අනික ඔයාලා ඇවිල්ලත් ගොඩක් වෙලානේ. කෝල්ස් නම් ගොඩක් ආවා සමහරට ඒගොල්ල වෙන්නත් ඇති. මං කෝල් එකක් අරගෙන එන්නද? Airtel 999 හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක. උදාරේ මාජ්ජි සීයත් නැහැ දෙන්නත් දැන් හොරා පොලිස් කරන්න පටන් අරන්. මන් දන්නේ නැහැ අම්මේ මේ තාත්තා ඩොක්ටර්ත් එක්ක කතා කර කර හිටියා. හෙට වෙනකොට දැනගන්න පුළුවන් වෙයි. මොනවද තාත්තා හෙට වෙනකොට දැනගන්න පුළුවන්? කොල්ලෝ විදුව කොටයිද? තරු නෙමෙයි තනුස්කා.
ඔවා ගණ බලලා පුනා. හරි මං ඒක බලාගන්නම් එයත් එක්ක. මට දැන් ඔයා කරුණා කරලා කියන්නේ මොකද්ද ඔය සෝමපාලත් එක්ක වාඩි තියෙන ගණදිනුව කියලා?